IPL තරගාවලියේ 13 වන තරගය දිල්ලි කැපිටල්ස් සහ චෙන්නයි සුපර් කිංස් අතර 31 වෙනිදා දෙවන තරගයේ විදිහට පැවැත්ුණා. ඒ කියන්නේ රාත්‍රී තරගය මේක ඇත්තටම මේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දැවැන්ත ආරම්භයක් නැත්නම් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඩේවිඩ් වෝන පන්දු 35කදී ලකුණු 52ක් ලබාගෙන සිටියේදී බංග්ලාදේශයේ රෙහමාන්ගේ පන්දුවකට හොඳට ලකුණු ලබා ගැනීමෙන් සිටියේදී පොඩක් රිවර්ස් ස්විප් පහරක් වගේ එකක් එල්ල කරන්නට ගිහිල්ලා කෙලින්ම චෝට් තර්ඩ් මෑන් ඉඳපු මතීෂ පතිරණ ඉතාමත් සුවිශේෂී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමත් එක්ක දැනට මෙම තරගාවලියේ ලබාගත් හොඳම උඩ පන්දුව කියලා කියන්නටත් පුළුවන්. ලබා ගැනීමත් එක්ක සාමාන්‍යයෙන් ලකුණු 200 පසු කරගෙන නැත්නම් ලකුණු 210ක් 215ක් විතර ලබා ගැනීමේ ස්වභාවයක් තිබ්බ තරගය සම්පූර්ණයෙන් ලකුණු 191ක් දක්වා අඩු කරගන්නට සමත් උනේ මේ මතීෂ් පතිරණගේ විශේෂ මේ උඩ පන්දුව රැක ගැනීමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක. ඉතින් පන්දුව අර 9 පන්දු 3ක් තුලදී ලකුණු 93ක් ලබාගෙන සිටියා. එතනදී තමයි පළවෙනි කඩුල දැවී යන්නේ අතිවිශිෂ්ට උඩ පන්දුවක්. ඒක නිකන් ගුවනේ පා වෙලා ගිහිල්ලා ධෝනි බබා සෑහෙන්න අගය කරපු අපුඩි ගහලා සෑහෙන ලොකු ප්‍රතිචාරයක් දක්වපු උඩ පන්දුවක් බවට පත් වුණා. ඉතින් ලෝකේ හැමතැනම කතා වෙන්නට ගත්තා සමාජ මාධ්‍යවල ජාත්‍යන්තර විස්තර විචාරකයන් අතරත් හර්ෂා බෝග්ලේ මේ තමයි මේ වෙලාවේදී හිටියේ. ඉතින් ඔහු කිව්වේ මේ ලෝක මට්ටමේ ක්‍රීඩකෙක් කියන එක තමයි මතීෂ පතිරණව හැඳින්වුවේ සම්පූර්ණයෙන්ම මේ කඩලු ටිකත් එහෙම ලබා ගත්තාට පස්සේ මේ කුඩා ක්‍රීඩකයා නැත වයසින් අඩු වුණත් සෑහෙන තැනක් බිනාගෙන තිබෙනවා මේ IPL තරගාවලියේ. මතීෂ පතිරණ ඒ වගේම ඊයන් බිෂොප් වගේ විචාරකයන් හිටියා ඒ අවස්ථාවේදී. ඉතින් ඔවුන්ගේ සෑහෙන ලොකු ප්‍රශංසාවට ලක්වෙච්ච අවස්ථාවක් බවට මේක පත් වෙනවා. ඒ විතරක් නෙමේ පන්දු යැවීමට ඇවිල්ලා ඊට පස්සේ මතීෂ පතිරණ ප්‍රබලම කඩලු තුනක් දවා ගැනීමට සමත් වෙනවා. පළමුවෙන්ම හැබැයි මිච් මාෂ් තාමත් හොඳින් පන්දුට පහර දෙමින් සිටිති. පන්දු 12කට ලකුණු 18ක් ලබා ගන්න සිටියේදී කෙලින්ම යෝක පන්දුවකට සමාන පන්දුවක් කෙලින්ම මැද ඉන්නේ වැදිලා තමයි ඔහු දැවී යන්නේ. ඒ පන්දුවාරේම ස්ටබ්ස් දවා ගැනීමට සමත් වෙනවා මතීෂ පතිරණ. ඒ පන්දුවාරේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ඒකත් කෙලින්ම කඩුල්ලේ වදින්නේ අර සාමාන්‍යයෙන් අර ට්‍රේඩ්මාර්ක් පන්දුව ස්ලිංගලාගේ කියන්නේ ඔය අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා මාලින්ගේ කෙලින්ම කඩුල්ලට යෝග පන්දුවක් එල්ල කරනවා. අන්නේ හා සමාන ටිකක් දෝලණයකුත් තියෙන ඒ වගේ ලස්සන පන්දුවකින් තමයි නැත්නම් පන්දු දෙකකින් තමයි ස්ටබ් සහ මිච් මාෂ් දැවී යන්නේ. ඉතින් ඊට පස්සේ නායක පාන්ඩ් ටිකක් වේගවත් නැත්නම් ටිකක් කියන්න බෑ සෑහෙන වේගවත් ඉනිමක් ප්‍රඩා කරා. මතීෂරත් ටිකක් හයේ පහරවල් එහෙම එල්ල කරමින් සිටිදී නැවත උඩ පන්දුවක් ලබා දෙනවා ඔහු. ඔහුත් දැවී යන්නේ මතීෂ පතිරණට. මතීෂගේ අවසාන පන්දුවාරයේ පන්දු 32කදී ලකුණු 51ක් ඔහු ලබා ගත්තේ. ඉතින් ඒ අනුව කොමාරි මතීෂ පතිරණ අවසානයේදී පන්දුවාර 4ට ලකුණු 31යි කඩලු 3යි 7.75 පන්දුවාරක වේග නිලකුණු පන්දු 10යි 1.6 පහරක් සහ 4.5 3ක් විතරයි ඔහුට ලබාගෙන තිබුණේ. ඉතින් මතීෂ පතිරණට අපි දන්නවා ලොකු අභියෝගයක් තියෙනවා මේ බංගලි සමාජ මාධ්‍යවල නැත්නම් බංගලි මිනිසුන්ගෙන්. ඔවුන් තමයි මතීෂ පතිරණට වඩා ඒ රෙහමාන් කියන ක්‍රීඩකයා හොඳයි කියන එක තමයි කියන්නේ. නමුත් ඔහු දැවැන්ත ප්‍රහාරයකට ලකුණු පන්දුවර 4ට ලකුණු 47යි 1 කඩුල්ලයි 11.75 ගානේ පන්දුර පහර දීලා වේගයකින් ලකුණු ලබාගෙන තිබෙනවා ප්‍රතිකරුවන්. ඉතින් ඒක තමයි මේ තරගයේ ඉහළම වේගයක් ගත්ත පන්දුවර 4 විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ලොකු ලකුණු ප්‍රමාණයක් ඔහුට ඉරිව ලබා ගත්ත කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනිමයි. ඉතින් මතීෂ පතිරණ මේ වන විට මෙවර සීසන් එකේදීත් ක්‍රීඩා කරපු තරඟ දෙකෙන්ම ඔහු කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සහ ඒ තමාගේ ස්ථානය නැත්නම් තමන් කවුද කියන එක පෙන්වන එක ඒ වගේම ධෝනිගේ තේරීමට සාධාරණයක් ඉෂ්ට කිරීම ඒ වගේ දේවල් එක්ක සෑහෙන ඉබිරියෙන් සිටිනවා කියන එක තමයි පේනට තිබෙන්නේ. මතීෂ ඒ අනුව දැනට IPL තරගාවලියේ කඩුලු ලබාගත් ප්‍රඩකයන් අතර හතරවන සම ස්ථානයේ ඉන්නවා කියන එක තමයි කියන්නේ. අංක 1 සිටින්නේ රොහෙමහන් කඩුලු 7ක් දවාගෙන මේ තරගයේ ප්‍රහාරයට ලක්වෙච්ච ක්‍රීඩකයා. ඒ වගේම ශර්මා මොහිත් ශර්මා කඩුලු 6යි රාණා කඩුලු 5යි හතර බැගින් රසල් මතීෂ සෑම් කරන් කමින්ස් ප්‍රබාඩා අර්ෂ්දීප් වගේ ක්‍රීඩකයන් ගණනාවක්ම සම හතරමන ස්ථානයේ ඉන්නවා කියන එක කියන්න ඕන. කඩුලු හතරක් ලබාගෙන ඉතින් තාම මේ තරගාවලියේ මුල. නමුත් ඉදිරියට යනකොට ලොකු ලොකු වෙනස්කම් ටිකක් වෙයි. නමුත් මතීෂ පතිරණ
මේ ක්‍රීඩා කරපු තරඟ දෙකේදී ඉතාමත් හොඳින් තමගේ පන්දු යැවීම තමගේ කාර්යභාරය විශ්ව කරා කියන එක තමයි අනිවාර්යෙන් කියන්නට ඕන විශේෂම දෙවන තරඟයේදී ඔහු සම්පූර්ණයෙන්ම තරඟය වෙනස් කරා කියලා කියන්නට පුළුවන් අවසාන ප්‍රතිඵලය මොකක් වුණත් දිල්ලි කණ්ඩායම ලකුණු 200ක් 210ක් 15ක් ලබා ගැනීමට තිබ්බ අවස්ථාව තමයි ඔහු ඔහුගේ සම්පූර්ණ උඩපන්දු රැක ගැනීමත් සහ ඒ කඩලු තුන ලබා ගැනීමත් එක්ක යම් කිසි පාලනයකට තරඟය ගෙනාවේ මේ මතීෂ පතිරණ කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕන channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න